ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. මුන්නට විශේෂයෙන්ම කියනවා ප්‍රතිපත්තියක් නැහැ. ජනතා විත්තිපර මම දැක්කා මේ එංගලන්තෙත් කරන්නේ ජනතාවගේ ආවේගවල තමයි ගහන්නේ. මම දැක්කා සාගල ගැන කතා කරනවා, අකිල ගැන කතා කරනවා. අකිල සාගල්ල දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් අපිත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අකිල හරි සාගල හරි කියන්නේ මිනිමරුවෙක්වත් එහෙම හිංසා කරන පුද්ගලෝ නෙමෙයි. යම් බුද්ධියක් තියෙනවා. ඒ පුද්ගලෝ පාවිච්චි කරන ඇති යම් දියුණුවක් කරන්න රැලිස් මහත්මයා. ඒකෙම අපි මම දකින්නේ ඒකේ යම් කිසිම වැරදක් තියෙනවා කියලා. ඉතින් හැබැයි ජනතාවට කිව්වම මේ නිකම් පඩි ගන්නවා. අකිල නිකම් පඩි ගන්නවා. සාගල නිකම් පඩි ගන්නවා. සාගලගේ අයියා පඩි ගන්නවා. සාගලගේ අයියා බැංකුවක ඉන්නවා. ඉතින් බැංකුවක ඉගෙන ගත්ත හොඳ රසාව කරපු ඒ බැංකුවල ඒ වගේ විධායක නිලධාරී තනතුරක් දැල්ලා යම් සේවයක් ලැබලා දීලා පඩියක් ලබා ගන්නවා ඇති. මම නම් මේ එහෙම ළඟින් එතුමගේ නෑකමක් සාගල මහත්තයාගේ තියෙනවා කියලා මම දන්නේ. ඉතින් ඒක මේ වෛරය අවුස්සනකොට මිනිසුන්ට තරහනවා, මරා ගන්න හිතනවා මිනිසුන්ට. ඉතින් මේ වෛරය තුලින් ජීවිතයකට ඡන්දය දීම තුලින් මේ රට හදන්න පුළුවන්ද? කිසිම අත්දැකීමක් නැති, ව්‍යාපාර කරලා නැති අදහස් සම්බන්ධයෙන් මං හිතන්නේ උබතෝ කෝටික අදහස් විශාල ප්‍රමාණයක් තියෙන පිරිසක් ඔවුන් විශ්වාස කරේ සියලු ජනතාව එක මට්ටමේ. මම දැක්ක එක පුද්ගලයෙක් මට ව්‍යාපාරික කතා කරපම ව්‍යාපාරිකය අහලා තිනවා කැෂියර් මහත්තයාගෙන් එතුමගෙන්, ඇයි ජීවිතයකට අපි ජීවිතයකට ගම ඇයි ජීවිතයට දන් දෙන්නේ සර්, අපි ඕගොල්ලෝ අපි ඔක්කොම එක කරනවා ජීවිතයක. එතකොට ව්‍යාපාර මහත්තයා දෙනවා අපි ඔක්කොම එක වුණාම ඔයාලට කවුද රස්සාව දෙන්නේ? මමත් ව්‍යාපාරිකයෙක් නෝනා ඔබතුමාගේ මට්ට මමත් කැෂියර් කෙනෙක් වුණාම එතකොට කැෂියර් වැඩ කරන්නේ කොහෙද? දැන් මේ ජනතාව මේක තමයි තේරුම් ගන්න නැත්තේ. ඔක්කොම සියලු දෙනාම එක තත්ත්වයකට ගෙනල ඔක්කොම දුප්පත් කරොත් එහෙම ජනතාව සන්තෝෂ ජනතාවුත් ඉන්නව ඇත්තටම. ඔක්කොම වැලේ වැල් නැතුව, කණ්ඩ බොණ්ඩ නැතුව බිමට වැටලා හිටියොත් අපි ඔක්කොම එකයිනේ කියලා එහෙම හිතන පිරිසකුත් ඉන්නවා. එහෙම මං හිතන්නේ හිතුවොත් මේ රටවල් දියුණු කරන්න බෑ. ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් සිංහල ජනතාවට වරදින්නේ උතන තමයි. අපිට කෙලවෙන්නේ උතනින් තමයි. ඉතින් ඊට වඩා වෙන රටවල් දැක්කහම මේ රටවල් දියුණු වෙන්න අනිත් මිනිස්සුયા දියුණු කරන්න, ව්‍යාපාරිකයෙක් දියුණු වුණාම මේ ව්‍යාපාරිකයාගේ 100ක් 200ක් වැඩ කරනවා. ඒතකොට මේ මිනිසුන්ට දියුණු වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරික ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක අපි වෙනස් කරන්නේ නැත්නම් මේ අරගලය තුලින් ඒක තමයි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන දේශපාලන සමාජයත් එක්ක අපේ ජනතාවත් වෙනස් වෙනවා. ඉරිසියාවෙන් අපි දකින්නත හැම තැනම සිංහල මිනිස්සු හරි ඉරිසිය හරි කුහකයි. පෙත් සංගහණයකමයි වැඩි. ඉතින් ඒ පෙත් සංගහල අල්ලපු ගෙදර එකාට කෙලවලා එහා පැත්තේ මිනිස්සයාට සිංහල මිනිස්සයාට සිංහල ජාතිය ගැන කතා කරාට සිංහල දරුවෙට උදව් කරන්නේ නැහැ කවුරු. ඉතින් මේ අපේ අපි රටක් වශයෙන් හැදෙන්න ඕනේ. අපි දේශපාලඥයන්ටම බයිනවා. හැබැයි අපි පාර යනවා දැක්කොත් එහෙම රෝන් සයිඩ් දාලා මගේ ඉස්සරහින් වාහනයක් මම හෝන් එක ගැහුවා ගියේ නැහැ කියලා මගේ ඉස්සරහින් එහාට මෙහාට දාලා බ්ලොක් කරලා බැහැලා ගහ ගන්න හනවා. ඉතින් මේ වගේ ජනතාවක් එහෙම අපි ජනතාව හැදුන්නේ නැත්තම් අපි නීතිය පාරේ නවත්තගෙන ඉන්නේ මැද නවත්තන්නේ. වංගුවක් තියෙදි වංගුවයින් නවත්තගෙන ඉන්නේ. ඇහුවොත් එම් පොඩක් එහාට ගන්න කිව්වොත් ඇයි කියලා අහනවා. ගහ ගන්න එන්නේ මිනිස්සු. ඉතින් එහෙම මේ රට හදන්න බෑ. රටේ ජනතාව හැදෙන්න ඕනේ. අපි ඔක්කොම හැදෙනකොට අනිවාර්යයෙන්ම අපිට හොඳ නායකයෙක් සහ හොඳ ප්‍රතිපත්තිගරුක වැඩ කරන්න පුළුවන් හොඳ නීතිගරුක. මේක බලන්න ඉතිහාසය බලන්න. සුජීව සේනසිංහගේ ඉතිහාසයේ ක්‍රිමිනල් නම් දහන්න එපා මාව. මං ආපු ගාම ආපහු ක්‍රිමිනල් වැඩ පටන් ගන්න මේ බලේ එනකන් අපි ඉන්නේ මේ පූසෝ වගේ. එහෙනම් මගේ ඉතිහාසය බලන්න. මගේ ඉතිහාසයේ ක්‍රිමිනල් කොහරි තියෙනවා නම් වார்த்தාවක් මිනිමරලා ගහලා මේවා කරලා තියෙනවා නම් එහෙම පුද්ගලයෝ එක එක්වත් SJB එකේ නෙමෙයි කොහෙන්වත් ඔබතුමාලා බලයට ගේන්න එපා. එහෙම උන් ගෙන්නලා තමයි මේ රටට ඇත්තටම අපිට නැති වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ විශේෂයෙන්ම ජනතාව මම දකිනවා පිටරට ජනතාව උස්සගෙන මොකක්ද ඒ කාලේ කිව්වේ? ඒ කාලේ කිව්වා රට බේර ගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උස්සලා පුම්බලා කොහෙවත් කිසිම දෙයක් නැහැ. අර මුස්ලිම් අතිකරා මුස්ලිම් ජාතිවාදී. ඒ ජාතිවාදී අවුස්සලා වඳ කොත්තු වඳ සීට් මේක අවුස්සලා ගෙනල්ලා සහරන්ගේ ප්‍රහාරයේ ගැහුව ගාම අපේ ජනතාව වෙනම මානසිකත්වයකට ආවා. ඒ මානසිකත්වය ඇවිල්ලා මුස්ලිම් ජනතාව විනාශ කරන්නයි, දෙමළ ජනතාව විනාශ කරන්නයි ජාතිකත්වයක් කරේ බැඳගෙන ගෝඨාභය රාජපක්ෂ උඩ තියාගෙන ගෙනල්ලා අපි විනාශ වුණා. අවුරුදු 25ක 30කට අපි පස්සට ගියා රටක් වශයෙන්. ඇත්තටම ලැජ්ජයි අපේ රට ගැන අහනකොට, විදේශයේ අහනකොට මොකද මේ රටර උනේ කියලා. අපිට කියන්න දුකයි මේ රටර වුණු විනාශය. දේශපාල අධ්‍යක්ීමක් නැති, මොනවත් දන්නේ නැති, ප්‍රශ්නයක් අහද්දි hina වෙලා අයියෙන් අහන්න කියන, පුතායෙන් අහන්න කියන පුද්ගලයෙක් මේ රටේ ජනතාව උඩ තියාගෙන රජෙක් ගේනවායි ගෙනාවේ. ඒ ගෙනල්ලා මේ ඒ මෝඩකමටම මම හිතන්නේ ජනතාවට පටිසන් දීලා තිනවා. අය ඒ මෝඩකම කරන්න එපා. ඒක දෙක තමයි මම දකිනවා කරනවා. අඳින හැටි පෙන්නනවා, මෙහෙම කියනවා කාගෙන් හරි අරන් අඳිනවා කියලා පෙන්නනවා, හොඳට රැවුල කපනවා කියලා පෙන්නනවා. ඌව නෙමෙයි බලන්න ඕනේ, ජනතාව බලන්න ඕනේ. කතා කරන දේ පමණක් නෙමෙයි බලන්න, කැරක්ටුව බලන්න, නායකයෙක්ගේ බලන්න, දේශපාලඥයෙක්ගේ කැරක්ටුව බලන්න. මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ විශේෂයෙන්ම මේ ඉන්න අපේ කොහේ හරි ඉන්න මේ තග්ස්ලට තමයි.
මේ සාමාන්‍යෙන් පැත්තක ඉන්න හොල්ලගෙන ඉන්න ගහන පෙළන ඔක්කොම බලු වැඩ බිස්නස් ටික කරන තක්ගෙන තමයි අප රටේ ජනතාව තෝරගන්න තෝරගන්න හැබැයි දේශපාලඥයට මුන් දේශපාල ජොක්කොම එකයි කියලා 225න් 180ක් විතර එවන්නේ ඒ වගේ වුණා. ඒ වගේ ඒවා ලයිට පස්සේ ඔක්කොම බයිනවා දේශපාලඥයන් මෙහෙමයි මෙහෙමයි කියලා බයිනවා. ඉතින් හොඳ දේශපාලඥයෝ හොඳ ඉගෙනගත්ත හොඳ මම හිතන්නේ හැදියා හොඳ පවුල්වල කියන්නේ සල්ලි තියෙන පවුල්වල නෙමෙයි. හොඳ හැදියාවක් තියෙන හික්මීමක් තියෙන පවුල්වල එන දරුවෝ ඒ දේශපාලනය හරියට කරනවා. ඉතින් ඒ වගේ පිරිසක් 225ක් අපි තෝරගත්තොත් අපිට මේ රට ගොඩ දාන්න පුළුවන්. ඔබතුමාලා හිතනවා නම් සුජිව සේනසිංහල එහෙම නෙමෙයි කියලා අපිට තන් දෙන්න අපි ඒවත් කරන්න. හැබැයි හොඳ මිනිස්සු ගේන්න. හොඳ පසුබිමක් තියෙන රටට වැඩක් කරපු හැකියාවක් තියෙන ව්‍යාපාරයක් කරලා දියුණු වුණ කටබරියාව තියෙන උන් ගේන්න එපා. කට කියෙව්වට කරන්න බෑ. ඔබතුමාලා එක තේරුම් ගන්න ඕනේ. අපි කොම්පැනි එක ඒකේ විධායක නිලධාරියා දානකට දාන්නේ කතාවට දක්ෂ මිනිස්සයා නෙමෙයි. ඒ අපිට ප්ලෑන් ඇති කරන්න පුළුවන්. ඒව සම්බන්ධයෙන් පළපුරුද්ද තියෙන පරිපූර්ණභාවයක් තියෙන එහෙම එකෙක් පත් කරන්න මේ රටේ ජනාධිපති වශයෙන්. නැත්තම් කරේ තියාගෙන ඉන්න එපා. ගෝඨාභය කෙනෙක් තවත් ඇවිල්ලා දාලා මොකද අපිට ඉන්න නැති වෙනව රටක්. මොකද මම නම් ඉන්නේ එහෙම රටක් ඇති වුණොත් ඇත්තමයි බුරු කියන්න ඕනේ. එහෙම එකක් ඇති වුණොත් අපි බුලුවන් තියක් දෙයක් විකුණලා අපි රට යනවා. මොකද මේ රට අය මට නෙමෙයි බල්ලෙට්ටවත් ඉන්න බැරි තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා. මොකද ඒ තරමට මේ රට වැටිලා තියෙන්නේ. ඩොලර් බිලියන 50කට වැඩිය ගෙවන්න ඕනේ විදේශ ණය ලේසි පහසු දෙයක් නෙමෙයි 27 ගෙවන්න වෙනවා. එතකොට අපිට විදේශ ආදායම අපෙන් ඇහුවා කොහොමද ගේන්නේ? අපිට පුළුවන් ගේන්න. අපි හැබැයි මේ විශේෂයෙන්ම මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ. ඉරිසියාවෙන් කුහකකමෙන් මේ රට දිනු කරන්න බෑ. පාඩු ලබන ආයතන අනිවාර්යයෙන්ම අපි නිදහස් කරන්න ඕනේ. පාඩු ලබලව ඉන්න බෑ අපිට මේ රට පල්ලෙහාට දාන්න බෑ. ජනතාව මහන්සියල වැඩ කරන්න ඕනේ. ඒ වගේම මේවා පුළුවන් තරම් අපිට පෞද්ගලික අංශය එකතු වෙලා මේවා දිනු කරන්න ඕනේ. අපිට ආයෝජන කියන උන විශාල ප්‍රමාණයක් කොයි රටෙන්ද කියලා බලන්න එපා. අපිට වාසහගත නම් පගා ගහන්න නැත්නම් කොමිස් ගහන්න නැත්නම් ඒ ව්‍යාපෘතියට ජනතාවගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ලැබලා දෙන්න කියලා අපි ඉල්ලුවේ. මොකද එහෙම කරනකොට විශේෂයෙන්ම ලොකු ආයෝජනයක් ගේනකොට ඒකට බොරු මේවා මොනවා හරි දාලා ඒ ආයෝජන නවත්තන්න පුළුවන්, උද්ඝෝෂණ ඇති කරන්න පුළුවන්. මේ රට නැති වෙලා තියෙන්නේ. ඇත්තටම ස්ට්‍රයික් ඔය උද්ඝෝෂණ තුලින් හරි දේ කරන්න යනකොට ඒවා නැවැත්තුව ඒ දේ තුලින් තමයි. මහවැලියේ පටන් ගන්නකොට කිව්වා විශාල ඒ සම්බන්ධයෙන් චෝදනා නැගුවා. ඇඟලුම් කර්මාන්තේ පටන් ගන්නකොට කිව්වා සුද්ධයන්ට ජංගි මහනවා, මේ රටේ ජනතාව වහල් සේවයට අරන් යනවා කියලා. මේ වගේ කරන හැම වැඩේටම අකුල් හෙලලා මේ රට අපි යම් කිසි තාක් දුරකට දියුණු කරනකොට ඒක මගහැරලා 94න් පස්සේ අපිට මේ රට දියුණු කරන්න බැරි තත්වයක් මේ රටේ ජනතාව ඇත්තටම මේ ඉතිහාසයත් එක්ක ගත්තාම LTD සංවිධානය මේ රටේ විනාශ කරපු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 300කට වැඩි. ඒ කාලය ගත්තොත් අපිට මගහැරුණු දේවල් ගත්තොත් මගහැරුණු සංවර්ධනය ගත්තොත් ඒක ඩබල් වෙනවා. ඩොලර් බිලියන 600කට වැඩි. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ විනාශ කරපු මුදල් ප්‍රමාණය ව්‍යසනය තුලින් ඩොලර් බිලියන 250කට 300කට වැඩි කියලා ගණන් හදලා තිනවා. ඒ කාලය ගත්තොත් බහලා තිබ්බ විශ්වවිද්‍යාල අවුරුදු 3කට වැඩිය. එතකොට දොස්තරලා විශාල ප්‍රමාණයක් බිහි වෙලා නැහැ. ඉංජිනේරුවෝ බිහි වෙලා නැහැ. මේ විදිහට ගත්තොත් ඒවත් එකට එකතු කරොත් ඩොලර් බිලියන 500කට 600කට වැඩිය. එතකොට විශේෂයෙන්ම 94 ඉඳලා හොඳ නායකත්වයක් බිහි නොවීම තුලින් ව්‍යාපාර ඇති නොවීම තුලින් උණු විනාශය ඩොලර් බිලියන 200ක් 300ක් ඩොලර් බිලියන 1500ක 2000ක වගේ අපි ඉතිහාසය විනාශ කරලා රට කාලා තමයි මේ වෙනකොට අපි රටේ පසුබිම අපි මේ වෙනකොට බලන්නේ. මේක රට දියුණු කරන්න පුළුවන් තිබ්බ රටක්. අපිට වැරදුනා. ඒ වැරදි නිවැරදි කරගන්න විශේෂයෙන්ම ආවේගවලට අහුවෙන්නේ නැතුව ජනතාව විශේෂයෙන්ම හොඳට හිතලා බලලා හොඳ පළපුරුද්දක් තියෙන අත්දැකීමක් තියෙන ප්‍රතිපත්තියක් තියෙන දිව දෙකේ නොවන බලන්නකෝ. සමහර නායකයෝ පච ගහනවා සදිත් ප්‍රේමස මහත්තයා පච ගහනවා නම් සදිත් ප්‍රේමස මහත්තයාට දෙන්න එපා ඡන්දයක්. සුජීව සේනසිංහ පච ගහනවා නම් වචන වෙනස් කරනවා නම් සත පහකටවත් මේ මනුස්සයා විශ්වාස කරන්න එපා. අපි විශේෂයෙන්ම ඉල්ලා හිටනවා පච ගහන බොරු කියන නායකයෝ මේ රට විනාශ කරන එක අනිවාර්යයි. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් හොඳට දැනුවත් වෙලා ආවේග වලට අහුවෙන්නේ නැතුව ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් ඡන්දේ පාවිච්චි කරන්නේ නැතුව හොඳට සංයමයෙන් යුතුව මනසෙන් බුද්ධියෙන් හොඳට හිතලා මේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ තීන්දුව ගන්න කියන අවසාන තීන්දුව මේ ඡන්දෙට ළඟයි. ජනාධිපති මැතිවරණයේ මේ අත ළඟ තියෙන්නේ. ඒකේ අපි දන්නවා අපි ඉදිරියෙන් ඉන්නේ අපි ජයග්‍රහණය කරනවා. අපිට ඒ ජයග්‍රහණය තහවුරු කරගන්න ඒක 155 වෙන්න පුළුවන්. ඒ සහයෝගය අපිට රටේ ලැබලා දෙන්න අවුරුදු 5ක් දෙන්න 94ට පස්සේ අපිට විශේෂයෙන්ම සජිත් ප්‍රේමස මහත්මයා මම අපේ කණ්ඩායමක් ඉන්න විශාල කණ්ඩායමක් හොඳ කණ්ඩායමක් තරුණ දක්ෂ කණ්ඩායමක් නම් වශයෙන් කියන්න ඕනේ අපේ කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායමනේ මේ රට දියුණු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට සහයෝගය දෙන්න ලේසි නෑ. හැබැයි කරන්න පුළුවන්. අපිට ඒක බැරි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් නම් ඉන්න එකම කණ්ඩායම සහ නායකයා අපේ ඉන්නේ.
ඉතින් ඒ සම්බන්ධ ඔබතුමාලා හොඳට දැනුවත් වෙලා මේ සම්බන්ධයෙන් බුද්ධියෙන් කටයුතු කරන්න කෙනෙක් ඉල්ලීම මම කරනවා. බොහොම ස්තුතියි.